දවසක් වේවා ආදර අම්මේ තාත්තේ ඉදිරියේ පුතේ. තවත් ලස්සන දවසක සුදව ස්වාමින් වහන්සේත් එක්ක අපි එකමුතු වෙන මේ මොහොතේදී, බද්ධ වෙන මේ මොහොතේදී අපි උන්වහන්සේට ප්‍රථමයෙන්ම අපේ දවස බාර දුන්නා. උන්වහන්සේට අපි ගොඩක් අය කියන දේ සුදව ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුති අපේ ජීවිතය වෙනුවෙන්. අපේ මේ ගලාගෙන යන ජීවිතය ස්වාමිනේ එක මොහොතකවත් එක වගේ නැහැ. හැම මොහොතකම වෙනස් වෙනවා ස්වාමිනේ. අපිට තේරෙනවා එක ගඟකට කිසිම කෙනෙකුට දෙවතාවක් බහින්නට බෑ. මොකද හේතුව තැන එක වෙන්න පුළුවන්, අපි බහින තැන එකතු වෙ එකම එක තැන වෙන්න පුළුවන්. නමුත් ඒ ගඟේ ගලාගෙන යන ඒ ජල ධාරාව එක නැහැ. හැම මොහොතකම, හැම සුළු මොහොතකම එය වෙනස් වෙනවා. රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ. ඒ වගේම තමයි අපේ ජීවිතත් හැමදාම අපි ආරම්භ කරන ස්වාමින් වහන්සේ තුල අපි ආරම්භ කරන අපේ ජීවිතය හැමදාම එක වගේ නෑ. සමහර දවස්වලට හරිම ලස්සනයි, හරිම සුන්දරයි. ඒ වගේම උදේ පාන්දර නැගිට්ටම ලොකු පණක් තියෙනවා, ප්‍රබෝධයක් තියෙනවා, ශක්තියක් තියෙනවා, බලයක් තියෙනවා, ජීවයක් තියෙනවා. අපිට ඒ දවස ගත කරන්නට උන්වහන්සේ අපිට බාර දීලා තියෙන ඒ කාර්යය නිම කරන්නට, ඒ වගේම උන්වහන්සේ බාර දීලා තියෙන කාර්යය කර තියාගෙන යන්නට පුදුමාකාර ධෛර්යයක් තියෙනවා, ප්‍රාණයක් තියෙනවා. ඒ වගේම තමයි රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ. ඒ කියන්නේ පැත්ත. සමහර දවස්වලට අපිට අපේ තියෙන ඒ ජෝලිතකම අඩු වෙන්න පුළුවන්. අපි තුල ඒ දැල් වෙන ගින්න කියන එක, ඒ ගින්න අපේ තුල අපිට අඩු වෙලා යන්නට පුළුවන්. ඇඟේ තියෙන ශක්ති ප්‍රමාණයන් අඩු වෙලා යන්නට පුළුවන්. නමුත් මේ එක දෙයක්වත් නිසා අපිට බෑ අඩියක් පස්සර ගන්නට. මොකද අඩියක් පස්සර ගත්තට ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ පස්සර ගැනීම තුල වෙන්නේ අධෛර්ය වීමක් විතරයි. වෙන්නේ අපිට එපා කිරීමක්, කලකිරීමක් විතරයි. අපිට ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ. එහෙමනම් මේ හැම දෙයක්ම මැද අපිට අර ගලාගෙන යන ජල ධාරාව වගේ ඉදිරියටම ගලාගෙන යන්නට ෆ්ලෝ ඔෆ් ලයිෆ්. ඉතින් මෙන්න මේක අපිට සම්පූර්ණයෙන්ම ගලාගෙන යන්නට, ජීවිතේ ගලාගෙන යන්නට අපි ඉඩ හරින්නට ඕනේ. මේ ජීවිතේ ගලාගෙන යද්දී ඉඩ හරිනකොට රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඒක නිකන් හරියට ලයිෆ් ෆෝස් එකක් වගේ ඇතුලින් බලයක් ජනිත වෙනවා. සුදු ස්වාමින් වහන්සේ හරි නිකන් ඇතුලින් ඉඳගෙන යන්ත්‍රයක් අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරනවා වගේ උන්වහන්සේ අපිට අපිට ලයිෆ් ෆෝස් එක, ජීවිතය ගෙනියන්නට අවශ්‍ය කරන ඒ ශක්ති ධාරාව, ඒ බලය උන්වහන්සේ අපිට තුළ සම්පූර්ණයෙන්ම ජනිත කරනවා සුදු ස්වාමින් වහන්සේ. ඉතින් අපිට අද දවසේදී රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ නැවත වතාවක් තියෙන්නේ. එහෙනම් උන්වහන්සේගේ ඇඟේ ඉල්ලෙන්න, උන්වහන්සේට බද්ධ වෙන්නට, උන්වහන්සේ එක්ක එකමුතු වෙනකොට ස්වාමිනි ඔබ වහන්සේ මගේ නිවසට ඇතුළු වෙන්නට, මගේ ගෙදරට ඔබ වහන්සේ ඇතුළු වෙන්න සුදු ස්වාමිනි, මගේ ජීවිතේ ඔබ වහන්සේ ඇතුළු වෙන්න ස්වාමිනි කියලා උන්වහන්සේ ඊට හරිනකොට උන්වහන්සේ අපිට ක්‍රමානුකූලව අපිට උදව් වෙනවා. අම්මේ තාත්තේ දුවේ පුතේ ඒ සම්පූර්ණ ඒ ශක්ති සම්භාරය අපේ ශරීරය තුළ ජනිත කරගෙන ඒ ජීවිතේ, ඒ ගලාගෙන යන ජීවිතයට මුහුණ දෙන්නට අවශ්‍ය කරන මහා ශක්තියක්, මහා ජීවියක්, මහා බලයක් උන්වහන්සේ අපි තුළ ජනිත කරනවා. ඒ නිසා අපි සුදව ස්වාමින් වහන්සේට කියමු, සුදව ස්වාමිනේ අපිට හරි ආසයි ස්වාමිනේ, නිකම්ම නිකන් ගලාගෙන යන්න නෙවෙයි ස්වාමිනේ, අනිත් අයට උදව්වක් වෙලා, උපකාරයක් වෙලා, ඒ වගේ අනිත් අයට සහනයක් වෙලා, සැනසීමක් වෙලා ජීවිතේ ගලාගෙන යන්න දෙන්නට අපි ආසයි ස්වාමිනේ. ජීවිතේ ගත කරන්නට අපිට ආසයි සුදව ස්වාමිනේ. ඒ නිසා ඔබ වහන්සේට බාරයි අද දවස. එහෙනම් අද දවසේදී මගේ ජීවිතයත්, ඔබ හැමෝගේම ජීවිතයත් හැමෝටම ආශිර්වාදයක්ම වේවා. ඔබ සිල් දෙනාට ජේසුස් ස්වාමින් වහන්සේගේම පිහිටයි.